අපේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණ උත්තමාවියා මේ ස්ථානයේ ඉන්නක ගැන මම සතුට වෙනවා. ඉතාම ගෞරවයෙන් ඔබතුමෝ ඉල්ලනවා. ඒ වගේම චරාකි මහින්දාගේතුළු හැමෝගේම අවසරයි. මම හිතන්නේ මම චරාකි අග්‍රගන්නේ කාලය ගැන මුලින්ම කතා කරන්න. එයා අග්‍රගන්නේ මම මේ මුණ පොතේ. අපිට මේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන්න පුළුවන් අපි කැමති ආකාරයට. ජීවිතයේ නැගිටීම්, නිරවැටීම්, විනාශ කර ගැනීම් ඕනතරම් අපිට සමාජයේ හානිකරන. ඒ අතරින් පෞද්ගලික ගනුදෙනුවක් වෙනත් මං දන්නේ චරාකි ගැන පෞද්ගලික විස්තර. හැබැයි යන් පටන් ගත්ත කාලෙඳලා මං හරි කවි කියුවා. නිරන්තරයෙන්ම මුල්පොත ඇතුලේ මම දැක්කපු කවි බොහෝමයක් තිබුණා. ඒ කවි බොහෝමයක් අතරේ චලාවතිගේ කවි වලට මම පැති ප්‍රියතාවයක් දැක්වුවා. එහෙම ප්‍රියතාවයක් දක්වන එක හේතුවක් තියෙනවා. කවියක් කියලා කියන්නේ රසවත් වචන ටික හොඳම විදිහට හොඳම ආකාරයට පාවිච්චි කරන්නේ. මේක තමයි මම දන්න මම දැක්කපු කවිය ගැන මම විඳපු හොඳම නිර්වචන. මේ වචන රාමකද වෙලා තිබු නැචරා කියන කවිය. ඇත්තටම මම ගුරුවරියක් විදිහට මම දරුවෙක්ව රාමකද කරන්න අකමැති කෙනෙක්. මම හැම වෙලේම විෂයක් විදිහට ආගම ගන්නවා පවා දරුවා රාමකද කරන්නේ. දැන් නිදහසේ හිතන්න නිදහසේ දකින්න මම ඉඩ දෙනවා. ඒ නිසා මුදෝ මන්දා චරාත්ගේ කවි ඇතුලේ මේ මම නොදකපු මේ රාමුව එක්ක මම එයාට කවි ගොඩක් බින්දා. හරිම සරල වචන පාවිච්චි කරන්නේ. සමහරු අපි පොතක් ලියන්න, කවියක් ලියන්න, නිර්මාණයක් ලියන්න පටන් ගත්තහම නැති අපි නිතර දකින්න හම්බ වෙන්නේ නැති වචන ගැන හරියට හිතනවා. ඩික්ෂනරි පාවිච්චි කරලා ගොඩාක් කල්පනා කරන හැබැයි චලාකේ දිනදා අපි මේ කතා කරන වචන බොහොම සරල පාවිච්චි කරලා තිබුණා. ඒ පාවිච්චි කරපු වචන ඇතුලේ මම දැක්ක දෙයක් තමයි මම නිතරම ඉන්න විෂයපත්‍රයේ තියෙන සමාජ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක තියරිය. මේක ඇතුලේ තිබුණා. යම් පාවිච්චිකරණ වචන සරලයි ඕනම කෙනෙකුට තේරෙනවා. ඉස්කෝලේ පොඩි පන්තියක ඉන්න දරුවෙකුට පවා ඒ වචන තේරුම් ගන්න පුළුවන් වගේ තිබුණා. හැබැයි මේ වචන ඇතුලේ තිබුණා මහා ගැඹුරු න්‍යාය. ඒව එක වෙන වෙනම අපිට අරගෙන කතා කරන්න එකින් දෙක විස්තර කරන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ වචන හැම එකක්ම බොහෝම අර්ථවත් විදිහටයි පාවිච්චි කරන්නේ. එහෙනම් මම අර කවිය කියලා කියන්නේ හොඳම වචන හොඳම ආකාරයට පාවිච්චි කිරීම කියන එක හරිම සාර්ථකව පාවිච්චි කරපු කෙනෙක් තමයි චලාකි. එන්න මුවහත් වෙන වචන හරිම ප්‍රබල විදිහට මෙහෙවන්නේ අපූර්ව හැකියාවක්. ඒ වගේම තමයි මම දුෂ්කර සේවය කරන කාලේ එළ යනකොට කන්දලේ ඉදලා වැඩ කරේ කන්දලේ එළ යනකොට මම මේ මගදිගේ හම්බ වෙන ගස් එක්ක අපි කතා කරනවා. ඒ ගස් වලට මගෙත් එක්ක ගියපු අනිත් යාළුවෝ දෙන අපි හඬ කරනවා. යෝධ ගස් මේවා සප්‍රාණික වස්තුන් විදිහට මම දැක්කා. ඒ සප්‍රාණික බව අප්‍රාණික වස්තුන් වලට සප්‍රාණික බව එකතු කරන්න චලාකිට තියෙන පුදුම හැකියාව. ඒකට හේතුව තමයි අය නිර්මාණය කරන හැම නිර්මාණයක්ම සංවාදාත්මක ස්වරූපයක් තියෙනවා. ඒ ඇතුලේ ඉන්න චරිත කොකිසයි කැවුමයි කතා කරනවා. නැත්නම් බලලයි හැන්දයි කතා කරනවා. ඒ කතා කරන දේ ඇතුළට නිරායාසයෙන් අපිත් එකතු වෙනවා. අපිත් එහි එක චරිතයක් වෙනවා. අපි එහි එක චරිතයක් වෙන්න හේතුව තමයි ඒ වචන සරලයි සුගමයි. අපිත් එක්ක නිරන්තරයෙන්ම ගැවසෙන වස්තුන්නි. අපිත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙන අවස්ථාවු. අපිත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙන හැඟීම්. මේ දේවල් අපෙන් පරිපාලන වෙන් කරලා අපිට හිතන්න දෙයක් නැහැ. හැබැයි ඇය අද පාවිච්චි
සාමාන්‍යයෙන් කපියක් ඇතුලේ අපි පාවිච්චි කරන්න පැවරණි හඳ මූණ හදට උපමා කරනවා වගේ හරිම සාම්ප්‍රදායික උපමා රූපක කවි ඇතුලේ පාවිච්චි ඒ කිසිම දෙයක් මම චලා කිවි කවි ඇතුලේ දැක්කේ නැහැ අය පාවිච්චි කරන්නේ බොහොම අපූර්ව සංකේත බොහොම අපූර්ව උපමා රූපක ඒවා හරි නැව ඒවා අපිත් එක්ක නිතරම ගැටෙන දේවල් අපි නොදකින පැති පිළිකා රෝහලේ ඉන්න රෝගියෙක් ගැන කතා කරනවා ඒවා හැබැයි ඒක හරිම ජනප්‍රිය මාතෘකාවක් හැබැයි ඒක කතා කරන ශෛලිය තුළින් අපිට මේකෙන් බැහැර වෙන්න බෑ මේක විඳින්න නැතුව අපිට අහක බලා ගන්න බෑ ඒක තමයි ඒකේ විශේෂත්වය ඇයයි මමයි මුළු පොතයි එකට හමු වුණු තැනේද ඇගේ වචන ඇගේ කවි මම රත්නම් ඇගේ පොතේ එක කවියක් මේක මම ගොඩක් විඳ කවියක් ගොඩක්ම රස විඳ තැනක් ඇය සාර්ථක වෙච්ච තැනක් මේ අපච්චි අපේ ගීතරම් ඔයාගේ ගෙදර ලොකු නෑ නේද ඒත් ඔයා හරිම සතුටින් නේද මං දැක්කා නම් ගියකුත් එක්කව සෙල්ලම් කරන සතුට ඇත්තද කියන්න අපච්චි මේ කවිය හොඳින් කියවුවනම් මේ පදවික හොඳින් කියවුවනම් ඔබට දැනේ ඔබ මේ කවිය ඇතුලේ ජරා කවදා කිසිම තැනකදී චෝදනාවක් කරන්නේ නැහැ බිරිඳගෙන් සැමියාටවත් සැමියාගේ බිරිඳටවත් අඩුම තරමේ ඒ පුතා ගැන පුතාගේ හිතේ අප්පච්චි ගැන වෛරයක් ඇති කරනවත් නැහැ පුතා දන්නවා ඒ අප්පච්චිගේ අපච්චිගේ විවාහය ඇතුලේ අම්මත් එක්ක සතුටින් ඉන්නේ නැහැ කියන දන්නේ. විවාහයේ හොඳ පැති තියෙනවා. ගොඩාක් ජීවිතේට සාර්ථකත්වයේ ගලපා ගන්න පුළුවන් බොහොම සුන්දර පැති තියෙනවා. එයින් ඔබට උගන්නන පක්ෂපාතීත්වය, ඉවසීම, උපේක්ෂාව, ආත්ම දමනය වගේ හොඳ පුරුදු බොහෝමයක් තනිකරව සිටින ඔබ කිසි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ කියන මේ කියන්නේ මොකක්ද? මෙහෙම කියන්නේ අයියන් බබා. මෙහෙම කියන්නේ ඇයි? විවාහය ඇතුලේ අනාත්ම ගමනය, පක්ෂපාතීත්වය, ඉවසීම, උපේක්ෂාව නැත්තම් මේ විවාහය සාර්ථක කරගන්න බෑ. එතකොට මේ අප්පච්චි මේ විවාහය ඇතුලේ අසාර්ථක වෙච්ච පුද්ගලයෙක්. ඔහුට මේ විවාහය ඇතුලේ රැඳෙන්න පුළුවන්කමක් නැහැ. බැඳීමක් තියෙන්නේ අනිත් පාර්ශවයෙන් අපිට යමක් අපිට අවශ්‍ය ඇවිසියමක් ලැබෙනවා නම් පමණයි. ඒ අවශ්‍ය දේ මේ බිරිඳගෙන් මේ අප්පච්චි ලැබිලා නැහැ. ඒ නිසා ඔහු ගිහිල්ලා එතන ඔහු දුකින් හිටිය අතිත් නිසතුටේ ඒක එකුත නොවන් දැන්නා. හැබැයි මේ මව දුක් පිළිනවා. ඒක තමයි ගැහැණිය. ඒ ගැහැණිය තමන්ට ඒ ගැහැණිය විඳලා තියෙනවා ජීවිතේ. ඔහු ආදරය කරලා තියෙනවා. මේ කිසි වචනයක් ඇතුලේ වෛරයක්වත් තරහක්වත් චෝදනාවක්වත් නැහැ. හැබැයි සමාජයේ දකින්න පුළුවන් බොහොම අපූරු කතන්දරයක් හරිම නිදහසේ මධ්‍යස්ථ වේ. මේ තමයි චලාර්ථික විශේෂත්වය. චලාර්ථිකාව අඳවනා නැහැ. දුක කතා කරනවා. විඳකී කතා කරනවා. ප්‍රීතිකී කතා කරනවා. හැබැයි අඳවනා නැහැ. විඳපනේ. ඒ වචන හැසිරවීමේ තියෙන අපූරු හැකියාව තමයි චනාපිගේ මම අපිට මම කතා කරන මේ කවිය ටිකක් වෙනස් මොකක්ද අපි රැඩිකල් කියලා කියන්නේ මේකට හරි නිර්වචනයක් නැහැ හරි නිර්වචනයක් නැති නිසාම එක එක විදිහට මේ වචනේ අපි පාවිච්චි කරනවා සමාජීය සංස්කෘතික හිරවීමකින් ප්‍රීතිගත සීමාවන් ඉක්මවා යන පුළුවන්කම තියෙනවා ඒක ඉක්මවා අපි බලා යනවා නම් යම් රැඩිකල් කියන නූතන එකක් මුන් හරි රැඩිකල්
මිනිස් සිතන්නේ තේහෙම ඉස්ස. මේ විවාහයක් කත ඇදලා දෙන්නේ කොහොම සුවදව තහමරාගෙන ඉන්නුත් නැහැ. දැන් ඒ කතන්දරවල කියවල බලන්නේ ඒ කතාය තුල තියෙනවා කතා කරන්නේ තමන්ගේ අතුලන්තේ. ඒ පොත්කින් හොයාගන්න පුළුවන් තමන්ගේ ජීවිතේ තමන්ගේ සැපය තමන්ව කොහේ හරි තැනකී පොතේ ඉන්නවා. අන්න ඒ වගේ තමයි චලාකිරි කම. මේ චලාකිරි කවි 10ක් අතරේ ඒ 10 අඩුක් තරමේ කවි දෙක තුනකවත් තමන් ඉන්නවා. හැබැයි ඒකත් හරියට විඳලා තියෙනවා. මේ රැඩිකල් බව කියලා කියන්නේ මෙතන මෙන්න මේ වගේ කතාවක්. ඔය ඇවිත් යන්න මම ප්‍රේම කරලද දෙවියනි. ඇත්තෙන්ම මම රැඩිකල් කියලා හිතුවට පට්ටක සාම්ප්‍රදායිකයිනේ බම්බේ හිත. මේක තමයි රැඩිකල් බව කියලා අපි මවාගෙන අපේ මහා සංස්කෘතියකට ගහන්න පුළුවන් පාරවල් හොයලා ඒ සංස්කෘතිය පිට කරලා අපි ගහන්න හදන හැම දෙම රැඩිකල් නෙමෙයි. ඒක රැඩිකල් වෙන්න නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ දේ වෙනුවෙන් ජීවිතාර්ථය දක්වා අර්ථශාස්ත්‍රයට එකතුව පිළිගනිමින්. හැබැයි මේ කාන්තාවට එහෙම බෑ. ප්‍රේමය කියලා කියන්නේ ප්‍රේමය සමාන කරන්නේ රෝස මලකට. ඇයි ප්‍රේමය රෝස මලකට සමාන කරන්නේ? රස්සල නිසා, එක රතු පාට නිසා, මේ වගේ නොයෙක් හේතු කියන්න පුළුවන්. හැබැයි දවස් 3කින් 4කින් මේක පෙතිහැ නිල යනවා. ඊට පස්සේ දුරෙන්නේ නිකම් නිකම් කටු දිරුණු නටුවක් විතරයි. ඉතින් පටන් ගන්න ඉතින් ඉවර කරනවා. හැබැයි කාන්තාව මේ සියලු ක්‍රියාවලිය ඇතුලේ කාන්තාවගේ චින්තනය. යා කාන්තාවන් එක්ක ගැටෙනවා. එයා බටහිර වෙලා යාගේ මනස ගැටෙනවා, යා තර්ක කරනවා, යාගේ සිතුවිලිත් එක්ක මොහු ගැටෙනවා. පිළිනියා හිතන්නේ ඔහුට ඇය ආදරය කරනවා. ඇය බැඳිලා ඉන්නවා. ඇය තර්ක කරනවා. ඇයගේ හිත ඇතුලේ මේ පිළිනියාගේ සියලු හැසිරීම් දිහා බලාගෙන. ඊට පස්සේ ඇය තීරණය කරනවා නම් මේ බොහෝ මට ආදරේ නැහැ කියලා. අන්න එතනදී වහාම ක්‍රියාත්මක වෙන්නේ ගැහැණිය. ගැහැණියේ බැඳීම ඉවත් වෙනවා. පිටායික් පිරිමියාට මේ තේරුම් ගන්න ටික කාලයක් යනවා. අන්න ඒ නිසා තමයි සමාජයේ බොහෝ චෝදනා කාන්තාවට එල්ල වෙන්නේ තමන්ව දාලා යන ඉක්මනින්ම පිරිමියාට තේරුම් ගන්න බැහැ. ගැහැණියව සියලු ක්‍රියාවලින් නැතුලේ ගැහැණිය තර්ක කර ගන්නවා. එයා ඉක්මනට එනවා ඒ තර්කය ඇතුලේ මොකු මට ගැලපෙන්නේ නැහැ. අයින් වෙනවා. පිරිමියා ඒක එකපාරට කරට වැදුණු පහරක් වගේ ඔහුට හිතා ගන්න බැරුව යනවා මොකද මේ කියන්නේ. මේක තමයි ඇත්ත. ගැහණු කවදාවත් පිරිමින්ට සමාන නැහැ. පිරිමි කවදාවත් ගැහණුට සමාන නැහැ. ගැහණු පිරිමි දෙගොල්ලෝ බොහෝමයක්ම කාරණායක කාත්පසින්ම වෙනස්. එතකොට මෙතන මේ කතා කරන්නේ බුද්ධ දාගන්න බුද්ධ දැක්ක නිසා මේ බැඳීම ඇතුලේ ගැහැණිය බලාපොරොත්තු වෙච්ච දේ නැති වුණා. ඇයි? විවාහ වුණ ගම විවාහයෙන් පසුව එතක පිටාලෙගෙන තාලෙගෙන කතා කර කර හිටපු පිරිමියා විවාහයෙන් පස්සේ නිහඬ වෙන්නේ ඇයි? විවාහයෙන් පස්සේ ඔහු ඇය ගැන සියලු දේ දැනගන්න. ඒ දැනගත්තට පස්සේ පිරිමියාට කතා කරන්න කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමයි මනෝවිද්‍යාත්මක ඇත්ත. කරන්ට අපි දැනගන්න ඕනේ. එහෙනම් මොකද කතා කරන්න දෙයක් නැති නිසා මේ කටවහගෙන ඉන්නේ. එහෙම නැත්නම් පිරිමිය ඔබ දැනගන්න ඕනේ කාන්තාව බලාපොරොත්තු වෙන්නේ ආදරේ. කාන්තාව බලාපොරොත්තු වෙන්නේ කරුණාව. ඒ කතාව, ඒ අවධානය, ඒ කඳුම ධර්මයේ මූලිකතාවට හරිය දෙන්න පුළුවන් නම් ඔබ ආදරය කරන කාන්තාව, ඔබට ආදරය කරන කාන්තාව ඔබලගේ හැමදාම ඉන්නේ. මේ කතා කරන්නේ කාන්තා. අර බුද්ධ දාපු නිසා තමයි මට දිවිච්ච ආදරය නැති වුනේ. මේක තමයි චලාකි මේ කතා කරන මනෝවිද්‍යාත්මක සමාජ විද්‍යාත්මක ඇත්ත. මම හැමදාම චලාකිට කියපු දෙයක් අක්කිය වගේ කතා වෙන මම කමෙන්ට් ලියන ටිකක් ටයිප් කරන කම්මැලි. ඒ කම්මැලි නිසා යාගේ කමෙන්ට් එක ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ලියාගෙන 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 ගිහිල්ලා අතර මම සමහර ඒවා මම කියලා මේක මම දැක්ක මේකම කමෙන්ට් එකක් දාන්න පස්සේ
දවස වෙහෙසිලා ආවට පස්සේ මට ටිකක් මහන්සි මම කම්මැලි ටයිප් කරන්න. ඒ ටයිප් කරන්න කම්මැලි නිසා තමයි ඇයට කමෙන්ට් එක දිග මදි වෙන්නේ. මට ඒව කතා කරන්න. ඒව කතා කරන්න ගොඩක් වෙලාවට මට හම්බ වෙනවා මගේ ආදරණීය මලිලා දෙන්න. ඒ දෙන්නත් එක්ක මම ඉතින් කියවනවා කතා. කටින් කියවන්න පුළුවන්. ඒ නිසා මම චලාක් වෙලාවක ඔයාගේ කවි ගැන කතා කරන්න මම ඉන්නවා. එයාගේ කවි ගැන දන්න තරමට එයාගේ නොදන්න තරම කොච්චරද කියනවනම් කවි ටික තෝරගන්න එන්න කියලා කිව්වහම මම ඇහුවා කොරන කොහෙද තියෙන්නේ මගේ ඔළුවේ තියෙන්නේ මම එයාගේ ප්‍රොෆයිල් මම සර්ච් කර කර කොහෙද කියලා මම විස්තර හොයන කෙනෙක් නෙමෙයි කොහොමද එයාගේ දැකපු ෆොටෝ එක හරි මොකක් හරි සිද්ධියක් නිසා මම හිතන් ඉන්නවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ අවුරුදු ගණනාවක මගේ මුහුණ පොතේ මගේ මේ account එකේ මුල් ආරම්භ කාලේ ඉඳන් මම ඉන්නවා මම හිතන් ඉන්නවා මෙයා ඉන්නේ හොරණ කියලා ඉතින් මම ඒක කොරන කොහෙටද කියන්න ඕන කවි ටික තෝරන්නේ කිව්වම මගේ හිතේ චිත්‍රයක් නුනා කොරන හැටි නැස්සන පරිසරේ මම ඉතින් යාගේ ගෙයි ගැන යා ලියන සුන්දර කම නිසා කවිවල මම හරි සුන්දරව පට පිටාව ගැන හිතන්නේ කියලා අනේ බලනකොට මේ නාගරික පරිසරය ඇතුලේ දවසක් ඇයට හිමි ඉතින් මම මෙහෙම පරිසරයක් ඇතුලේ ඉන්න මේ චලාක් මේ ලියන විදිය ගැන ඇත්තටම ආනන්ද කරයි ඇත්තටම සතුටුයි මම වැඩ කරන්නේ ප්‍රාථමික ගුරුවරයෙක් විදිහට නැත්නම් මම මේ කවි ගැන කතා කරනවා මගේ පාසලේ දරුවෝ උන්ට තේරුම් ගන්න මේ තාම පුංචි වැඩි මේක මහා කතන්දරයක් මම මේ තියරෙත් එක මගේ ශේෂ්ත්‍රය ඇතුලේ මම ඇත්තටම මේ ට්‍රැක් එකෙන් පිටටන්නේ චලාක් නිසායි මේ මගේ විශේෂපදයක් නෙමෙයි මේ මගේ කාර්යයක් නෙමෙයි මේ මගේ රාජකාරියක් නෙමෙයි කතා කරන්න පුළුවන් හැබැයි මම කතා කරන්නේ හැමදාම කැමති මගේ විශේෂපතේ ඇතුලේ මේ පිට කාර්යයක් හැබැයි මේ පිට කාර්යයකට මම ආවේ මගේ විශේෂපතේ මේ කොහේ කොහොම තැනක ගෑවෙන නිසා ඒක මේ කවි ඇතුලේ මම ඉගෙන ගත්ත මම උගන්වන සමාජ විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක කාරණා බොහොම අපූර්වද තියෙන නිසා හරි අපූර්ව උපදෙස් ටික කිසිම කාටවත් රිදවීමක් නැතුව කාටවත් අපප්‍රංශයක් වෙන්නේ නැතු අය ලස්සනට කියනවා ඊළඟට මම අන්තිමටම තෝරගත්තා ඒකේ බොහොම ලස්සන කවියක් මරවඩම් මනුෂ්‍යයන් කඳුලක් දෙකක් අවශ්‍යයි මතක දිනක් අවශ්‍යයි කැමිනීමක් අවශ්‍යයි නරලත හාදුවක් අවශ්‍යයි මහා ඇඳුම් මනවශ්‍යයි සුදු පාව දාන අවශ්‍යයි මාහවලීමත් අවශ්‍යයි චිත්තකය දැල්වී මහශ්‍යයි පැදතුන් අවශ්‍යයි අපනිර මලක් අවශ්‍යයි මා මතක කිරීම අත්‍යවශ්‍යයි මේ තමයි සැබෑ ගැහැණිය සැබෑ ගැහැණිය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ආදර සැබෑ ගැහැණිය දෙහන් විත දෙහනු සල්ලි වලට තමයි ප්‍රිය යාන වාහන වලට තමයි ප්‍රිය සල්ලි යාන වාහනයක දෙහනු යන්නේ ආරක්ෂා මොකද අද පිරිමි ඇත්තටම බොහෝ පිරිමි අතර බොහෝ ගැහැණු අතර අද මේ බැඳීම බොහොම යාන්ත්‍රික මේ යාන්ත්‍රික බවට එකතු තවත් කාරණයක් විතරයි මුදල් සහ යාන වාහන දෙක මෙහිම කියනවා ඇලන් බාෆ්‍රා ගැහැණුන්ට අවකාශය පිළිබඳ දක්ෂතා නැත්තේ අවකාශය පිළිබඳ හැකියාව කියන්නේ ගැහැණුන්ට බැහැ පිළිපිට පුළුවන් පොඩි ඉඩකක් තමගේ වාහනේ අරන් යන්න පුළුවන් කියලා තේරුණා. මම මටත් බැ. මටත් අවකාශය පිළිබඳ හැකියාව ඒක සක්සුදක්සේ ඇත්ත. සමහර දේවල් කියන්න බෑ මෙතන ඉඳ බති කියලා තර්ක කරනවා අන්තිමට බලනකොට ඒ ඉඳ කඩ ඇතුලේ මම තීරණය කරුත්තේ තියන්න ඉඩ තියෙනවා. උදාහරණයක් මගේ කාමරේ දැන් ඉන්න ඉඳ මගේ කාමරේට ඇඳ මගේ දාති මම ඔළුව ගැට ගහගෙන මම කල්පනා කරා මගේ ඇඳ ලොකු වැඩි මේකට දාන්න ඉඳ මදි. තර්ක කරන මැරිලා. මැනලා බලලා සාක්කියක් මට මේක දා ඇඳ තියන්නේ නැතුව මට තීරණය කරගන්න දරුණා මේකට හැබැයි මට ඉඳ තියෙනවා කියලා. ඒ අවකාශය පිළිබඳ හැකියාව ගැනීම. මේකෙදි වැදගත් වෙන්නේ මේ කාරණේ නෙමෙයි මේ කවියත් එක්ක යන්නේ. ඕන් පරිණාමණයේදී පිළිමින් හැර වෙනත් සතුන් ලෝ දැන්නේ ඉතාලක වශයෙන් විසල්.
ඒ අවකාශය පිළිබඳ හැකියාව නැත්තේ ඉන්න. ගල්ලුකයේදී පිරිමි දඩේ වේගිය. පිරිමිට පුළුවන්කම තිබුණා දඩේ වේගිය ළඟින් පටිකාවත් එක ගැටෙනවා. දුර හොඳට පේනවා ළඟ තියෙන මේසෙක හොයාගන්න බෑ. ඒ තමයි පිරිමි කියන්නේ. අපි ගහකට පුළුවන් ඒක. එක සැරේ කාර්යයන් කීපයක් කරන්න. එක සැරේ තමන්ගේ දරුවා කියන දේත් අහනවා. ටීවී එකේ යන දේටත් අහුම්කම් දෙනවා. උයනකම තමන්ගේ ස්වාම පුරුෂයා මොනවහරි ඉන්නවා නම් ආයේ කතර තියෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ගැහණුන්ගේ හැකියාව. ගැහණුන්ගේ අවශ්‍යතාවය නිවසට සීමා වුණා. ඒ නිවසට සීමාවෙදී පිරිමින්ගේ ආදරය අවශ්‍ය වුණා. පිරිමින්ගේ අවධානය අවශ්‍ය වුණා. මේ කතා කරන්නේ ඒක. මේ පිට රැකීම ඇතුලේ ඇයි බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසි දෙයක්. ඇයි බලාපොරොත්තු වෙන්නේ එකම දේ තමන්ට විශේෂත්වයක් දක්වන්න. ගැහැණු හරිම මෘදු විදිහට මේ බැඳීම හරුයි කියලා කිව්වට දැන් වෙනකොට සමාජයේ කොහොම සංකීර්ණ වෙලා මේ බැඳීම. හැබැයි කොහොම මෘදු විදිහට මේ බැඳීම දිහට ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මාදරේ මෑ කියන්න අතාරින්න කියනවා. මන්නටම් මනමශ්‍යයි කඳුරක් දෙකක් අවශ්‍යයි. මන්නටම් මෙපා පිට සෝබනේ ඕනේ නැහැ. හැබැයි කඳුරක් නෙතට උනන්නේ හදවත කතා කරනවා නම් පමණයි. හදවතට කතා කරන්න අන්න ඒ වෙලාවේදී මේ වෙ තමන් විරුවෙන් නෙතට කඳුරක් එනවා. මෙන්න මේ ආදරය අරගෙන ඉන්නවා හැරලා ඉතින් කතා කරන්න පටන් ගත්තොත් මම මේ ගැන ඇත්තටම කවුගේ ටිකේ මම මගේ කාරණා දෙක ඊයේ දවසේ වර්ක්ෂොප් එකේ කිව්වේ මම කවියත් එක්ක දැන් මාසෙකින් දෙකකින් මම හිතන ඊට වැඩි කාලයකින් අක්කිටවත් තමයි ටිකක් දැම්මේ නැහැ. කවියත් එක්ක මම හිතේ නැහැ චලාක් යනවා නම් මන්නේ හරි රෙදිද ඔව් මං හරි අක්ක රෙදි නෝගේ ඔළුවේ තියෙන්නේ මගේ විෂය කාරණා. මේ විෂය පත්‍රයෙන් මෙහාට විතරයි කවිය දෙන්න මට ටික වෙලාවක් කියන්න. හැබැයි මගේ මල්ලි හොඳ කාරණයක් කිව්වා. ඔයා ওই කවි ටික ගැන කතා කරන්න පටන් ගත්තොත් ඔයාට වෙලාවම දෙනවා. ඒ වගේ කියපු කාරණේ මම මෙතනත් දලා ගත්තා. මේ පොත ගැන කතා කරන්න මම වෙනම වෙලාවක් ගැන චලා කියව හම්බුනේ. චලා පිට එක මම මේ ගැන කතා කරන්න. අර සොඳුරු කවිතා. සොඳුරු විදක් කියන මේ සොඳුරු බවට තවත් අරුත් එක පිටරමින් විදුපමනක් යන්න පුළුවන් වෙන විදිහට සුබ පතනවා. සුබ අනාගතයක් යනවා. ආදරණීය